අද සුපුරුදු විදිහටම ලෝක පුවත් වාර්තාවයි ඔබ වෙත සමීප කරන්නේ. ප්‍රථමයෙන් අවධානය වැඩිම පිරිසක් රැඳී සිටින කුවේට් රාජ්‍යයටයි. මේ මොහොත වන විට කුවේට් රාජ්‍යයේ කුවේට් ඩිනාරයට සිදුව ඇති තත්ත්වයයි අපි ඔබට ගෙනෙන්නේ. පවතින උද්ධමනයන් ඒ වගේම විශේෂයෙන් මේ වෙද්දි මිල සම්බන්ධයෙන් ඒ මුදල්වල වටිනාකම සම්බන්ධයෙන් තිබෙන බරතැබීම් වලින් ගත් පිටදී ස්ට්‍රෝං backing offered by the future generation funds and general reserves pavatinnavu sanchitavalata saha anagathaye aramudal lekarashrikana sieluma ayata kuwait dinare ithamath shaktimath mudal lekakayak bawa kuwait rajye prakashayata pat kara thibeno e anuwa loke anekuth rajyan ekka sansantanaatmaka obimasa balana vitadi sri lankawe rupiyala pilibanda ape dannawa parapatala kiyadawachukayak me mohothe pavatinowa namuth kuwait dinare ithamath shaktimath mudal ekake lesin pavatina bawa මේ වන විට කුවේට් රාජ්‍යය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය කුවේට්හි වෙසෙන ඔබටද ඉතා වැදගත් වනු ඇතැයි අප විශ්වාස කරනවා. විශේෂයෙන් කුවේට් රාජ්‍යයේ මහ බැංකුව විසින් තමයි මේ ප්‍රකාශය සිද්ධ කරන්නේ. ඒ අනුව කුවේට් රාජ්‍යයේ මූල්‍ය තත්ත්වය පිළිබඳ ඉතාමත් සුබවාදී දැක්මක් මේ ඔස්සේ කියවෙනවා. එතකම කුවේට් රාජ්‍යයෙන් වාර්තා වන තවත් සුවිශේෂ ප්‍රවෘත්තියක් කුවේට් රාජ්‍යයේ ගුවන් ගමන් තවත් ස්ථාන 17කට මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව කුවේට් රාජ්‍යය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ නව සංචාරකීන් සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් ශාම් එල් ෂේක්, මලක්කා, මොස්කව්, සාර්ජිවෝ, නයිස්, සලාලා, සොහාග්, ඇලෙක්සෙන්ඩ්‍රියා, මයිකානුස්, බොඩුරුම්, ට්‍රැබ්සෝන්, වියානා, මැඩ්‍රික්, කැසබලංකා, මැන්චෙස්ටර්, කත්මණ්ඩු, කුවාලාලම්පූර් මේ කියන සියලුම භූමින්ට නව ගමනාන්තයන් ලෙස කුවේට් එයාර්වේස් මේ වන විට ගුවන් ගමන් ආරම්භ කර තිබෙනවා. බිස්නස්, ඒ වගේම ටුවරිසම්, අධ්‍යාපනය මේ සියලු කාරණාවලට අදාළ වුණු අයට අවශ්‍ය පහසුකම් සලසා දෙන්නට මේ විදි කුවේට් රාජ්‍යය තීරණය කරමින් ස්ථාන 17කට අලුතින් ගුවන් ගමන් ආරම්භ කරන්නට මේ වන විට කුවේට් රාජ්‍යය තීරණය කරනවා. ඒ වගේම මේ වෙද්දි අඬලා වැළපෙන්න දෙයක් නැහැ, මිනිස්සුන්ට එන්නත් ටික ගැහුවාම ඒක ගහන්න ඕනේ, ඒක යුතුකමක්. මේ වෙද්දි කුවේට් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇමරිකාන් ඩොලර් බිලියන 17ක් ඖෂධ මිලදී ගැනීමට සහ අනෙකුත් වසංගත තත්ත්වයේ සෞඛ්‍ය මේ ආරක්ෂිත ක්‍රමවේද ස්ථාපනය කිරීම සඳහා දරා ඇති බව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඉතින් ඒ සුවිශේෂී තත්ත්වයක්. ඉතින් හැම රටක්ම අහිංසක මිනිසුන් වෙනුවෙන් ජීවත් කරවන්නට මුදල් වියදම් කිරීම සිදු කළ යුතුයි. ඒත් එක්කම PM begins resident renewal for 60s non-graduate expats 36 work permit renew. අපි ඔබට ගෙනාවා වයස අවුරුදු 60ට වැඩි විදේශගත ශ්‍රමිකයන් උපාධියක් හෝ වෘත්තිමය පුහුණු සුදුසුකමක් නැති අයටත් යලිත් වතාවක් කුවේට් රාජ්‍යයේ 60ට වැඩි වුණත් සේවය නියුක්ත වෙන්නට අවස්ථාව සලසලා දුන්න. යන විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත ආවරණයක් ඔවුන් විසින් පවත්වාගෙන යා යුතුයි කියන අප දැනුම් දුන්නා. කෙසේ වෙතත් දැන් මේ වෙද්දී permits 36ක් ඒ කියන්නේ බලපත්‍ර 36ක් යාවත් කාලීන වෙලා තිනවා වයස අවුරුදු 60ට වැඩි කියන සුබ ප්‍රවෘත්තියක් මේ වෙද්දි වාර්තා වී තිබෙද්දී ඉන්දියානුවන් මාස 9ක් ඇතුළතදී 168,000ක් විදේශගත ශ්‍රමිකයින් මේ වෙද්දි කුවේට් රාජ්‍යයෙන් නික්ම ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මාස 9ට 168,000ක් ඉන්දියානුවන් කුවේට් රාජ්‍යයෙන් නික්ම යද්දී තවත් ඔබට වැදගත් ප්‍රවෘත්තියක් විදිහට ලෝකල් බැංක්ස්, ඒ කියන්නේ කුවේට්හි දේශීය බැංකු මේ වෙද්දි refuse to receive cash from money exchange companies. මුදල් හුවමාරු කරනු ලබන, ඒ කියන්නේ money exchange companies හරහා ලැබෙන අරමුදල් ප්‍රතික්ෂේප කරන්නට මේ වෙද්දි බැංකු කටයුතු කර තිබෙනවා. ඒ කොයිතරම් දුරට උචිතද කියන ප්‍රශ්නේ පැමිණෙනවා. කෙසේ වෙතත් දැන් වෙද්දි කුවේට් රාජ්‍යයේ බැංකු විදේශගතව සිට exchange companies හුවමාරු සමාගම් වලින් පැමිණෙන අරමුදල් මේ වෙද්දි යම් ආකාරයකින් බාර ගැනීම ප්‍රතික්ෂේප කරන්නට කටයුතු කර තිබෙනවා කියන ප්‍රවෘත්තියත් අද දවසේදී කුවේට් රාජ්‍යයෙන් වාර්තා වෙනවා. ඒත් එක්කම අපි තවදුරටත් අවධානය යොමු කරමු මේ මොහොතේ පවතින තත්ත්වයන් පිළිබඳව. යනු විශේෂයෙන්ම අද දවසේදී ගල්ෆ් කලාපයේ අනෙකුත් රාජ්‍යයන් පිළිබඳ අවධානය යොමු කරන විටදී අපට විශේෂයෙන් හමු වන දේ තමයි ගල්ෆ් කලාපයේ කුවේට් රාජ්‍යය පිළිබඳව විශේ෷ වාර්තා කිරීමක් තව තිබෙනවා. Kuwaiti runs over friends after dispute. Victim's body was found in the farm after the international attack. Intentional attack. මලස් මේ වෙද්දි මිනිවරුමක් වශයෙන් සිදු වන සිදුවීමක් පිළිබඳ තමයි මේ වෙද්දි වාර්තා කර තිබෙන්නේ. ඒත් එක්කම අපි අවධානය යොමු කරන ඕමානයේ පවතින තත්ත්වය පිළිබඳව වදනුවත් කරන්න. Indian woman secretaries thrive in Oman job market despite Omanization's bonds established by years of the working together help them survive. ඕමාන් රාජ්‍ය ජනතාවට රැකියා ලබා දිය යුතුයි. ඔවුන්ට අවශ්‍ය කරන
මූලිකත්වය ලබා දිය යුතු කියන සංකල්පය ඕමාන්‍ය තුල ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව මේ වෙද්දී ඉන්දියානු කාන්තාවන් ඉතාමත්ම නීති විරෝධී සහ රහසිගත ආකාරයෙන් ඕමාන් රැකියාව වෙළඳපොළට ඇතුළු වීමක් සිදු වෙමින් පවතිනවා කියන ප්‍රවෘත්ති තමයි වාර්තා වී තිබෙන්නේ. ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා මේ වෙද්දී කටාර් රාජ්‍ය පිළිබඳ තොරතුරු වාර්තා කර තිබෙනවා. කටාර් රාජ්‍ය වාර්තා කර තිබෙන ප්‍රවෘත්ති අතර cargo goes with Boeing in mega cargo aircraft deal මේ වෙද්දි කටාර් රාජ්‍යයේ තවදුරටත් ගුවන් යානා මිලදී ගන්නට බලාපොරොත්තු වෙනවා. මගේ ගුවන් යානා නෙවෙයි, භාණ්ඩ ප්‍රවාහනය සඳහා විශාල ප්‍රමාණයේ ගුවන් යානා Boeing සමාගම මිලදී ගැනීම සඳහා මේ වන විට සාකච්ඡා සිදු වෙමින් පවතිනවා කියලායි වාර්තා කර තිබෙන්නේ. ඒත් එක්කම call center agent fired for calling customer ya habibi agent retired agents tried to harass her by using filterless words such as my life my love මේ විදිහ call center එකේ මේ සෞදිය සිද්ධ වෙච්ච සිදුවීමක් දුරකථන ඇමතුම් ලබා දෙනවා call center එකේ කතා කරපු guest කෙනෙකුට ya habibi යනුවෙන් ප්‍රකාශ කිරීම නැත්නම් my love කියන my life කියන වැකිය ප්‍රකාශ කිරීම නිසා මේ වන විට බරපතල ප්‍රශ්නයකට මුහුණ දී තිබෙනවා කියන කාරණාවත් වාර්තා වී තිබෙනවා. ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා එක්සත් අරාබි එමිරු රාජ්‍යයේ පවතින තත්ත්වය පිළිබඳව ඔබ දැනුවත් කරන්න UAE to relax all restrictions by next week. එළමෙනේ මීළඟ සතියේ සිට එක්සත් අරාබි එමිරු රාජ්‍යය සියලුම නීති රීති ඉවත් කරන්නට කටයුතු කරන බව මේ වන විට දැනුම් දීමක් සිදු කර තිබෙනවා. එන UAE to relax all restrictions by next week. එළමෙන සතියේ තුලදී එක්සත් අරාබි එමිරු රාජ්‍යය තුලදී සියලුම සංචාර කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාවක් ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. මොකද ඇත්තටම හැම රටකම එවැනි නිදහසක් ක්‍රියාත්මක වුණොත් පමණයි සංචාරකයන්ගේ පැමිණීමක් සිදු වෙන්නේ. මේ තමයි ගෙවුණු සතියේ ප්‍රවත් අපෝ subscribe කරන අඛණ්ඩව ඔබ වෙත තොරතුරු ගෙන එන්නට අප සූදානම්.